පිනතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ සඳහන් වෙන ගාථා රත්නයක්. මේ ගාථා රත්නය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. එත්ත පස්සති මං ලෝකං චිත්තං රාජ රතූපමං යත්ත බාලා විසීදන්ති නත්ති සංගෝ විජානනන්ති කියලා. භාගිතුන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ බිම්බිසාර මහරජුරුවන්ගේ එක පුතෙක් හිටියා අභය කියලා. අභය කුමාරයාට තමයි මේ ගාථාව දේශනා කළේ. භාගිතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බිම්බිසාර මහරජුරුව ජීවත්ව හිටපු කාලේ රජුරුවන්ගේ රාජ්‍යයේ එකත් පසෙක කැරැල්ලක් ඇති වුණා. රාජ්‍යයක ප්‍රදේශයක කැරැල්ලක් ඇති වුණා. මේ කැරැල්ල මර්ධනය කරන්න රජුරුව අභය කුමාරයට තමයි භාර කරන්නේ. අභය කුමාරයා ගිහිල්ලා කැරලි කෝලාහල කරන මිනිස්සු සංසිඳවලා ඒ ප්‍රදේශයේ සාමය ස්ථාපිත කරවලා ඇවිල්ලා තමන්ගේ තාත්තට සඳහන් කළා ඒ සියලුම කැරලි කෝලාහලයන් නතර කෙරුවා කියලා. දැන් හැමෝම බොහොම සාමයෙන් හරි සමගියෙන් කටයුතු කරනවා කියලා. බිම්බිසාර රජුන්ට හරි සතුටුයි තමන්ගේ පුතාගේ කාර්ය පිළිබඳව. සතුට වැඩිකමට ඉතාම සුරූපී නළඟනක් මාලිගාවට ගෙන්නලා ඇය රාජකුමාරයාට පවරලා දවස් 7කට රාජ්‍යයත් බාර දුන්නා. මේ දවස් 7ම ඔබයි රටේ මහරජුරුව. මේ නළඟනගෙන් නැටුම් ගැයුම් බලමින් සතුටු වෙමින් 7 දවසක් රාජ්‍ය කරන්න කියලා පැවරුවා. දවස් 7ක් පුරාවටම අභය කුමාරයා මාලිගාව ඇතුළේ බොහෝ සැප සම්පත් විඳිමින් රාජ්‍යශ්‍රී භුක්ති විඳිමින් කටයුතු කළා. 7 දවස් නිමා වුණාම ඔහු අර තරුණ කාන්තාවත් එක්ක ගඟට ගිහිල්ලා හොඳට නාගත්තා. නාගෙන මේ දෙපළ ආපහු රාජ උද්‍යානයට පිවිසියා. උද්‍යානයේදී ඇය නැවතත් රාජකුමාරයා සතුටු කිරීම වෙනුවෙන් අපූරු රංගනයක් ඉදිරිපත් කළා. දින 7ක් තිස්සේ ඇය මේ වගේ රංගනවලම යෙදුණා. එදා උද්‍යානයේදීත් එවන්ම රංගනවල යෙදුණා. ඒ නිසා ශරීරයේ බොහොම වෙහෙසිලා තිබුණා. මේ ඇඟ ඇතුලේ බඩවැල් වගේ දේවල් හරියට එහෙ මෙහෙ හෙලවිලා වේදනාකාරී තත්ත්වයන් ඇති වෙලා දරුණු වාතාබාධයකට ගොදුරු වෙලා ඇය රඟපාමින් ඉන්න වෙලාවෙම මරණයට පත් වෙනවා. ඒක රාජකුමාරයාට තරහා ගන්න බැරුව ගියා. හිතේ ඇතිවෙච්ච දැඩි වේදනාවෙන් ඔහු ගෙදර යන්න කලින් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මම මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා කරුණු කාරණා මුලින්දලම සිහිපත් කළා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා අභය කුමාරයාට, අභය මේක මේ හඬන්න වැළපෙන්න ඕන වෙලාවක් නෙමෙයි. ඇය ඔබ ළඟ ඔය විදිහට මරණයට පත් වෙච්ච පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. අනාදිමත් කාලයක් සංසාරයේ ඔය විදිහටම ඔබ ළඟ රැඟුම් ඉදිරිපත් කරමින් ඉන්න වෙලාවේ ඇය මැරිච්ච වාරයන් සීමාවක් නෑ. ඒ වාගේ අවස්ථාවලුත් තවත් නොයෙක් අවස්ථාවල් වලත් ඔබ ඇය වෙනුවෙන් හලාපු කඳුළු සීමා කරන්න බෑ. ඒක මේ සංසාරේ හැටි. මේ කරුණු පැහැදිලි කරලා දෙනකොට අභයගේ හිතේ තිබිච්ච දුක ක්‍රමක්‍රමයෙන් පහ වෙලා ගියා. සසර කොච්චර ඇඬුවද මෑ වෙනුවෙන් තවත් එක භවයක ඇය වෙනුවෙන් ආයෙත් අඬනවා. නමුත් මේක ඇය වෙනුවෙන් අඬන අන්තිමාත්ම භාවය වෙන්නේ නැහැ. තව මේ ගමන හරි දිගයි.
अभय कुमार यागे हिते तिविच्च शोक तेवुल यम प्रमाणेक तुरंग वेविन यन बव भाग्यतुन वहांसे दान्नो आंग ए निसा अपि अर मुलिं सदहन करपु गाथा रत्ने भाग्यतुन वहांसे देशना कला इत्त पस्सति मं लोके चित्तं राज रतूपमं यत्त बला विशी दंति नत्ति संगो विजान नंति मैं गाता वे सरल तेर मतमाई इंड यम आत्म भावेक नुवनत्तो गलित्द ततु नोदन्न उन्टे एल्मक नेत्ते विशितुरु रजुगे रियक वेनिवु मैं आत्म भावे दिशा होंदते बलांडे एक तमाई मैं गाता वे सरल तेरुम अब ये तेरुम भाग्यतुन वहांसे कोई कोई विधिहेट अपिट धर्म कारणावंगें पहदिली कलाद किन कारणावटिकक साकच्छा करगान्ने के हरि वटिनो मित्र में एत्त केन वचने तेरुम तमाई एव केन अर्थय एंड पस्सति मं लोकं होंदट बलंड मे लोकय दिहा मित्र में लोकय दिहा बलंड कियल कियन्ने पिन्नतिन मेतन लोकय कियल कियन्ने मे पंचस्कंद नेमति लोकय गेन नेतु एकपारम अपट अरमुणु वेने मे जीवत्तेन लोकय गेन नेमेयि मे कियन्ने मगे शरीरे नेमति लोकय गेनयि मे कियन्ने एक केन तम एक दिहा तमयि मनाव बलन्न कियन्ने एक विदर्शना एहकिम्म बलन्न ओने काय दिहा एतकोट तमयि काय पिलिबंदो होंदट वटहेन्न पटन गन्ने අපිට අපේ කය පිළිබඳව මනා වැටහීමක් ඇති වුණා නම් මේ කය නිසා ඇති වෙලා තියෙන මුලාවන්ගෙන් ගැලවෙන්න අපිට හරි පහසුයි. මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අය කය හින්දා බොහෝසේ මුලා වෙච්ච අය. හරියටම කරුණුකාරණා මැනවින් අවබෝධ නොකරගත් අය. ආන්ගේ නිසා කියන්නේ මේ පංචස්කන්ධ නැමැති ලෝකේ දිහා මනාව බලන්න. एक हरियट कोई वगेद राजुगे रातयक वगे रातय बहुम अलंकार सरसला तीन तब राजुगे रातय वगे के मितन संधांकलाटे ईलंगट पहदली करनो राजुगे रातय अतुल पैत्तत पिट पैत्तत देखम सरसला तीन पिट पैत्तत बहुम लसनाई रातय රජ්ජුරෝයන් රතේ ඇතුළෙනේ ඒ හින්දා ඇතුළත් ඉතාම අලංකාරයි ඇතුළ පිට දෙකම ලස්සනයි සඳහන් කරනවා රජුගේ රතය කොයි වගේද හැබැයි මේ සිරුරට ඒ වගේම කියලා කියන්න බෑ කියලා මේ සිරුර පිට පැත්තෙන් සරසන්න පුළුවන් ඇතුළ පැත්තෙන් නම් සරසන්න බෑ ඇඳුම් වලින් රංග රිදී මුතු මැණික් වලින් බොහොම වටින සිනිඳු පටපිලි වලින් පිටපැත්ත සරසන්න පුළුවන්. ඇතුළ හැම වෙලාවෙම අපිරිසිදු තත්ත්වෙම තියෙනවා. අප්‍රසන්න තත්ත්වෙම තියෙනවා. පිළිකුල් සහගත බවක්ම තියෙනවා. අපිට මිනිස්සුව දැක්කම හරි ප්‍රසන්න බවක් ඇති වෙනවා. प्रसन्न भव ऐति विशेष अंदुमनिषा मिनीसुतावत लसन वेनवा पेरकरपु पिंगेक मिनीसु यम यम प्रमाण अंट लसन वेनवा बहु कुशल करलतीनाय बहु से लसनाय वर्ण संपत् अनिकायट वडातीन अंग पसंग मनाव पिहिटलातीन दट्टिका पूर्वट पिहिटलातीन ඇස්වල පාට එහි වැමවල් මුහුණේ ස්වභාවය මේ එක එක අංගපසඟක් ගානේ මනාව පිහිටන්න සංසාරි කරගත්ත සුවිශේෂී කුසල කර්මයන් හේතු වෙලා තියෙනවා මනා උස උසට ගැළපෙන මහතක් ඊතා මිටිත් නැති ඊතා උසත් නැති මේ හැම පැත්තක් ගැනම සඳහන් කරනවා
එහෙම ලැබුණත් මේ කය ආන්ගේ ලැබිච්ච ලස්සන දෙගුණ තෙගුණ කරලා පෙන්නවා අපි ඇඳගත් ඇඳුම් නිසා. යම් කෙනෙකුගේ වස්ත්‍ර ටික ඔක්කොම ගලවලා අයින් කළොත් බොහෝ දිනකට දකින්න පිළිකුල් සහගත කයක් තියෙනවා. කෙනෙක් බොහෝම රාගයෙන් රත් වෙලා ඉන්න වෙලාවක නම් එවන් සිරුරක් ඔහුට ප්‍රිය උපදවන්න පුළුවන්. එහෙම නැතිනම් පිළිකුල් සහගතමයි. ඒ නිසා තමයි අපි වස්ත්‍ර අඳලා මේ විදිහට තියලා තියෙන්නේ. එතකොට පිටපැත්තම සරසලා තියෙනවා. මේ ඇතුළේ සරසන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට මනාව ධර්මයේ තුලින් විදර්ශනා නුවණකින් ඒ කාරණාවත් අවබෝධ කරන්න ඕනේ. අභ්‍යන්තරේ කොහොමද? කොයි තරමට පිළිකුල් සහගතද? පින්නතුනි, අපේ කුමාර කාශ්‍යප රහතන් වහන්සේ, උන්වහන්සේගේ අම්මා ගිහි ගෙදර ජීවත් වුණ කාලේ, අම්මත් පැවිදි වෙච්ච කෙනෙක් නේ, ගිහි ගෙදර ජීවත් වෙච්ච කාලේ එක දවසක් ඇගේ ස්වාමි පුරුෂයා ඇයට නියෝගයක් කරනවා බොහොම ලස්සනට සැරසෙන්න කියලා. රංගරිදී මුතු මැණික් පැළඳගෙන විවිධ වූ වටිනා ඇඳුම් වර්ග ඇඳගෙන බොහොම ලස්සනට සැරසිලා ඉන්න කියලා. ඒ වෙලාවේ එතුමිය සඳහන් කරනවා, මේ කය බාහිරින් සරසලා මොනව කරන්නද? මේ කය බාහිරින් මං සරසනවා කියලා කියන්නේ අසූචි පුරවපු කලගෙඩියක් පිටපැත්තෙන් අපූර්වට සිත්තම් කරනවා වගේ වැඩක්. ඒ හින්දා මේක අනවශ්‍ය විදිහට සරසන එකේ තේරුමක් නෑ කියලා. ඇයි අසූචි පුරවපු කලගෙඩියක් බාහිරින් සිත්තම් කරනවා වගේ කියලා සඳහන් කළේ? අභ්‍යන්තරයේ ඒ තරම්ම අප්‍රසන්නයි. අපි ගන්න ආහාර පාන වර්ග, ආහාර වර්ග අපි උයලා මේසෙට ඇරලා තිනකොට කොයි තරම් සුවඳද? සමහර මේසෙ ළඟ බෙදලා තියෙන පිඟන් වල තියෙන කෑම මොන තරම් පිළිවෙලට බෙදලාද? සමහර බීම වීදුරුවක් ගෙනල්ලා තියහම ඒක කොයි තරම් පිළිවෙලද? අපි ගෙදර ඉන්නකොට නම් නිතර එහෙම නොකලට ටිකක් අපි කෑමට බීමට ගියහම මිල අධිකව වැය කරන්න සිද්ධ වෙන ආපන ශාලාවකට ගියහම පිඟන් ටික ගෙනල්ලා තියෙන පිළිවෙල, බීම ටික ගෙනල්ලා තියෙන පිළිවෙල, ඒකේ තියෙන සිත් ගන්නා ස්වභාවය බොහොම අපූරුයි. නමුත් ඒ බීම වීදුරුවට මගේ තොල තියාපු ගමම්ම ඒක තව කෙනෙක් කැමති නැහැ පාවිච්චි කරන්න. අර අපූර්වට බෙදලා තියෙන කෑමකට මගේ අත තියාපු ගමම්ම මන් දෙතුන් පාරක් එහාට මෙහාට අනලා පොඩි කරපු ගමන් තව කෙනෙක් ඒක කෑමට ප්‍රියක් දක්වන්නේ නැහැ. දැන් කෑමකේ තිබිච්ච සුවඳ, ලස්සන, ඒ ඔක්කොම මගේ අත තියපු නිසා තව කෙනෙකුට නොකමැත්තක් ඇති කළා. ඊට පස්සේ ඒක අනලා අපි කට ඇතුලේ තියාගත්තාම තවත් බොහෝ අප්‍රසන්න තත්ත්වයකට පත් වෙනවා. පිරිසක් කෑම කන තැනක කටේ තියෙන ආහාර ටික ඒ තරම කවුරු හරි දැම්මොත් අනිත් බොහෝ දෙනා ඒකට චෝදනා මුඛයෙන් කතා කරනවා. සමහර අය නම් ආහාර එපා කියලා නැගිටින්නත් පුළුවන්. දැන් අර බාහිරව සුවඳ හමහමා තිබිච්ච ආහාරය මගේ කටට ගත්තට පස්සේ ඒකට වෙච්ච දේ. එතකොට මේක ආහාර මාර්ගයේ දිගේ ආමාශය දක්වා ගමන් කරනකොට ඊටත් වඩා අප්‍රසන්න වෙනවා. ආමාශයට එකතු වුණාට පස්සේ ඒ කාරණා අවස්ථා දෙකටම වඩා බොහෝම පිළිකුල් සහගත වෙනවා. ඊට පස්සේ මේක පෙන නැගිමින් පෙන නැගිමින් ආමාශය තුළ පැහෙනවා. එහෙම පැහිලා පැහිලා ජීර්ණය වෙලා ක්‍රමක්‍රමයෙන් අන්ත්‍රෝස්සේ ගමන් කරනවා. එහෙම ගලාගෙන ගලාගෙන ගියපු ආහාරය අන්තිමට මහාන්ත්‍රයේ අග කෙරවලේ එකතු වෙනවා. මඟල් 10ක විතර ප්‍රමාණය. දැන් මේ ඉවත් කරන්න තියෙන ආහාරය තියෙන්නේ. ඉවත් කළ යුතු දේවල්, බහිශ්‍රාවීය දේවල්, හරි අපිරිසිදුයි. අපි ඒ නිසා අකමැති. අපිරිසිදු නිසා අසුචි කියලා කිව්වා. මේ ලෝකෙ සුචි කියලා කියන්නේ
පිරිසිදුයි. අසුචි කියලා කියන්නේ අපිරිසිදුයි. සමහර වෙලාවට වචනේ තේරුම හරියටම දන්නේ නැති හින්දා සමහර කෙනෙක් මේ සූචි කියන වචනේ දොර ඇදලා කියන අසුචි කියලා. එහෙම වුණහම වචනේ වැරදි. සූචි කියන්නේ මොනවටද? සූචි කියන්නේ ඉදිකටු වලට. එහෙනම් අසුචි නෙමේ අසුචි. සුචි පිරිසිදුයි, අසුචි අපිරිසිදුයි. දැන් එතකොට මහාන්ත්‍රයේ අග කෙරවලට ඔය රැස් වෙන තැන අපිට කවදාවත් සෝදලා පිරිසිදු කරන්න පුළුවන්ද? ජීවිත කාලේ කවදාවත් ඒ ඇතුළේ අන්තරේ අපිට හොදන්න බෑ. එතකොට ඒ තැන අපි බහිශ්‍රාවේ කරාම ඒ දේවල් ගිහිල්ලා එකතු වෙන තැනට අපි කියනවා වැසිකිලි වල කියලා. මේ අපද්‍රව්‍ය ඔක්කොම අපි දාන්නේ එතෙන්ට. එතකොට කවුරුවත් ඒ වල හේදුවේ නෑ කවදාවත්. එහෙනම් ඒ වගේ තමයි බාහිරයට ගලාගෙන යනකන් ඇතුලේ එකතු වෙලා තිබ්බ තැනත් වැසිකිලි වලක් වගේ. ඒකත් කවදාවත් පිරිසිදු කරලා නැති වැසිකිලි වලක්. ඒ වැසිකිලි වලට ඒ වයසයි. අවුරුදු 10, 15, 30, 40, 50, 60 පිරිසිදු කරපු නැති වැසිකිලි වලවල්. ඉතින් එහෙම විදර්ශනා කරලා බලහම මේ කය ඒ තරම්ම අප්‍රසන්නයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කොයි තරම් අභ්‍යන්තරයේ අප්‍රසන්නද රෑ දවල් දෙකේම දොරවල් 9ක් පිටතට ඇරලා තියෙනවා. ඒ දොරවල් වලින් රෑ දවල් දෙකේම අපවිත්‍ර ද්‍රව්‍ය එළියට යනවා. ඒ ප්‍රධාන දොරවල්. නමුත් විශේෂයෙන් දොරවල් හැටියට සඳහන් කරලා නැති තවත් දොරටු 10 ගණන් දසදහස් ගණන් ඇරලා තියෙනවා. ඒ කොයි තැන්වලද? මේ රෝම කූපයක් ගානේ ඉතා සුළු සිදුරක් තියෙනවා. මල මූත්‍රා පිට කරනකොට, සෙමසොටු පිට කරනකොට, මේ කබ කඳුළු ගලනකොට විශේෂ තැන් තිබුණට, දහදිය වාගේ ගලනකොට ශරීරයේ හැම තැනින්ම මතුවෙනවා. ඒ මතුවෙන්නේ මේ සිදුරු තියෙන තැන්වලින්. එතකොට ටිකක් වෙහෙසිලා වැඩ කරාම ශරීරයේ අහවල් තැනයි කියලා නෑ, මුළු ශරීරයේ පුරාම දහදිය ගලනවා. සමහර ලාට ගලාගෙන ඇවිල්ලා වැක්කිරිලා යනවා. කවුරුවත් කැමතිද ඒ දහදිය ඇඟේ ගා ගන්න? කෙනෙක් කැමතිත් නෑ. දහදියෙන් තෙමිච්ච වස්ත්‍රය ඇඟේ ගා ගන්න කවුරුවත් කැමතිත් නෑ. මම කැමතිත් නෑ. දහදියවල දුර්ගන්ධය, ලුණු පිපිලා වාගේ පස්සේ වේලිච්චහම ඇඟ පුරාම ඇලෙනවා. ඒ නිසා ඉක්මනට පිරිසිදු වෙන්න අපි හැමෝම කැමති. නමුත් ඒ මමය මාගේය කියලා දරාගෙන ඉන්න මේ කයේම හැබෑම ස්වභාවය ආංගී කාරණාව මනාව තේරුම් ගත්තේ නැති නිසා බොහෝ දෙනා මේ කයට දැඩි විදිහට ඇලුම් කරනවා, දැඩි විදිහට බැඳෙනවා. ආංගී නිසා සඳහන් කළා මේ සිරුර අඥානයෙන්ම ඇලෙන තැනක්, අඥානයෙන්ම බැඳෙන තැනක්. හැබැයි ප්‍රඥාවන්තයා ඥානවන්තයා මේ සිරුරට ඒ තරම්ම ප්‍රේ කරන්නේ නැහැ කියන කතාව සඳහන් කළා. මුග්ධයන් විසින්ම සතපුණු ලබන මුග්ධයන්ටම ප්‍රිය වූ ස්ථානයක් කියලා සඳහන් කරනවා. එතන සඳහන් කරන්නේ අඥානයන් විසින්ම සනසන අඥානයන්ටම ප්‍රිය වූ දෙයක් බවට මේ සිරුරටපත් වෙනවා. නමුත් ප්‍රඥාවන්තයා ඥානවන්තයා ඒ පිළිබඳව ලොකු ඇල්මක් දක්වන්නේ නැහැ. පෙර කරන ලද පින් නිසා සමහර අය බොහෝ ධනවත් වෙනවා. ඒ පෙර කරපු පින් නිසා. ඒ පෙර කරපු පින නිසා බොහෝ ධනවත් වුණා. ඒ ධනය පාවිච්චි කරලා කළ යුතු දේවල් නෙමේ බොහෝ වෙලාවට කරන්නේ නොකළ යුතු දේවල්මයි. සමහර කෙනෙක් ලක්ෂ ගණන් වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ මාලවලට, වලලු වලට, ඇඳුම් වලට. සමහර ඇඳුම්, සමහර සාරි ලක්ෂ ගණන්. එතකොට දැන් මේ එහෙම වියදම් කරලා ඇඳිවෙ මොකේද? අසූචි කලගෙඩියක් වාගේ මේ සිරුර වටා පටලන්නේ. දැන් මට ඒ තරම් වියදම් කරන මුදල් ලැබුණේ කොහෙන්ද? මම දුන්න පෙර දුන්න දාන නිසා, පෙර කරපු පින්කම් නිසා.
ඊට පස්සේ තවත් හුඟක් අය ඒ පෙර කුසලයෙන් රැස්වෙච්ච ධනය වියදම් කරලා තවත් හුඟක් නොමනා දේවල්ම තමයි කරන්නේ. නැවත නැවත ධනෙ හම්බ කරන්න කියලා ඒගොල්ලෝ කරන්නේ පව් රැස් වෙන දේවල්මයි. සමහර වෙලාවට මේ රංගන ශාලා නර්තන ශාලා දැන් ඒ දේවල් සමාජයේ ලෝකේ හැමදැනම හැමදාම තියෙනවා. නමුත් ඒ තැනකට තව කෙනෙක් ගියහම එයා කුසල් අරන් එනවා කියලා දෙයක් නම් වෙන්නේ නැහැ. අකුසල්ම තමයි අරගෙන එන්න වෙන්නේ. ආන් ඒ කාරණාව ඒ නිසාම සඳහන් කළා. සමහර කෙනෙක් මේ සත්තු මරාගත්තා. සමහර කෙනෙක් මද්ද්‍රව්‍ය හොයාගත්තා. තවත් සමහර කෙනෙක් පරාඹුවන් හොයාගෙන ගියා. මේ පෙර පින් කරලා හම්බෙච්ච මුදල් නිසා. සමහර අය මේ ගණිකා නිවාස වගේ දේවල් ආරම්භ කළා. ලොකු මුදලක් ඕනේ. තව ඊට වඩා මුදල් හම්බ කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඊළඟට සඳහන් කළා තවත් සමහර අය රට පුරාම දුසිරි පැතිරෙව්වා. තව සමහර අය මේ සමාජ ශාලා නමින් දුෂ්චරිතාගාරය හැමතැනම ඇති කළා. මේ එකක්වත් පින් කරන තැන් නෙමෙයි, හැමතැනම පව් කරන තැන්. තවත් සමහර කෙනෙක් තමන්ගේ මිල මුදල් වියදම් කරලා මේ තරුණ ස්ත්‍රීන් අඩ නිරුවත් කරලා මිනිස්සු ඉස්සරහට ගෙනිල්ලා නොයෙක් තැන්වල උස් ආසන හදලා ඒ අය ඒ මත නංගවල ප්‍රදර්ශනය කළා. ඒ නිසා කිව්වා රූප රාජිනියන් කියලා. නමුත් ඒ ප්‍රදර්ශනය කරන්න ඒ සඳහා ලොකු මුදලක් වියදම් කළා. බොහෝ දෙනාගේ රාගයයි කාමයයි ඇවිස්සෙන විදිහට ඒගොල්ලෝ සැරසුවා. ආන් ඒ කරුණ තමයි මෙතන මේ සඳහන් කරන්නේ. පෙර පින් කරලා ලබාගත් ධනස්කන්ධය මොනව කරලා ලැබුණද කියලා ඒගොල්ලෝ හිතුවේ නෑ. නමුත් එදා පින් කරලා ලැබිච්ච ජනය අද නිරේට යාම උදෙසා පාවිච්චි කරනවා. අවබෝධ කළේ නෑ මොකක්ද මේකෙන් කරන්න ඕනේ. එදිනෙදා කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය නිවහනක් තියෙනවා. අපිට යම් ප්‍රමාණයක නිවහනක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන් බව දන්නවා. නමුත් ප්‍රමාණය ඉක්මවලා කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා මහ විශාල මාලිගාවල් වගේ දේවල් හදනවා. සාමාන්‍යයෙන් සැප පහසුවෙන් ගමන් කරන්න පුළුවන් යාන වාහනක් තියෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැරි මහ විශාල මුදල් වියදම් කරලා ලබා ගන්න යාන වාහනක් තියෙනවා. එහෙම දේවල් සමහර වෙලාවට කෙනෙකුට ලැබෙන්නේ සංසාරේ පින් කරපු නිසාමයි. නමුත් මම සසරේ පින් කරලා උපයාගත්ත මුදල්, මට ලැබිච්ච මුදල් ඒක එක්කෙනා පින් කරපු හැටියට ලැබෙන හැටි තියෙනවා. සමහර මව්පියෝ දුක් විඳලා ජීවිතේ අවසාන කාලෙ කිට්ටු වෙනකොට හිතාගන්න බැරි තරම් මහ ධනවතුන් බවට පත් වෙනවා. කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් වෙනවා. හැබැයි ඒගොල්ලෝ එතෙන්ට එන්න මහ ගොඩාක් දුක් විඳා. ඊට පස්සේ ඒගොල්ලන්ට දරුවෝ ඉන්නවා. හැබැයි අම්මා තාත්තා විඳපු දුක අල්ප මාත්‍රයකින්වත් ඒ දරුවන්ට විඳින්න වෙන්නේ නැහැ. මව්පියෝ මැරිලා යනවා. කෝටි ගණන් මිල මුදල්, ගෙවල් දොරවල්, වාහන අරගොල්ලන්ට නිකම්ම අයිති වෙනවා. ඒ කියන්නේ ඒ මව්පියන්ට වඩා ඒ දරුවෝ මහ පුදුම විදිහට පින් කරපු අය. දැන් ඒගොල්ලන්ට තියෙන එක පවත්වගෙන යන්න. හැබැයි සමහර අයට පවත්වන්න බෑ. මනා කලමනාකාරීත්වයක් නැති නිසා මව්පියෝ හම්බ කරලා දුන්න දේ වේගෙන් Tamanට ණය නැති හින්දා පිරිහිලා යනවා. අද විතරක් නෙමෙයි අතීතයේත් එහෙම තිබුණා. සමහර සිටුවරු අන්තිමට වළංකබල් අරගෙන හිඟමනේ ගියා. එහෙනම් අද විතරක් නෙමෙයි එදත් තිබුණා. සමහර අය ඒක පවත්වගෙන යනවා. නමුත් ඒගොල්ලෝ අර ධනෙ මුලින් හම්බ කරපු අයට හරි වඩා හරි පින්වන්තයි. හැබැයි ඒගොල්ලන්ට ධනෙ හම්බ කරන්න වෙහෙසිච්ච බවක් නැති නිසා ඒ ධනෙ වටිනකමක් නැහැ. අනික ಗುಣධර්මත් උගන්වලා නැති නිසා ඒ ධනෙ පාවිච්චි කර කර ඒගොල්ලෝ කරන්නේ පෙර කතා කරපු අකුසල ධර්මයන්මයි. නමුත් මේ ධනෙ පාවිච්චි කරලා අපිට කරන්න තියෙන්නේ නිවන් දකින්න තුරු
සසර පුරා දුකක් නොවිඳ ගමන් කරන මගක් හදාගන්න. ඒ ධනෙ පාවිච්චි කරලා බොහෝ දන් දෙන්න පුළුවන්. ඒ ධනෙ පාවිච්චි කරලා හරියටම දන් දෙන්න පුළුවන්. ඒ ධනෙ පාවිච්චි කරලා පිළිවෙලට දන් දෙන්න පුළුවන්. එහෙම කතා කරාම මේ ශාසනීය දානය කියලා කියන්නේ අති දැවැන්ත මාතෘකාවක්. අපි පිළිගන්නවන යම් වාජනයක් වෙත්නම් එතන ඉඳලා මනා පිළිවෙලක් ඒ දානේ තියෙන්න ඕනේ. නොතිබ්බත් පිළිවෙලට තිබුණොත් ඒක ඒ විදිහට විපාක දෙනවා. හරි සියුම් සියුම් ඥාන ලබන්න ඒ වගේ කාරණා හරියට හේතු වෙනවා. සමහර කෙනෙක් දන් දෙන්න ගියහම හිතන විදිහ හරි වෙනස්. තවත් කෙනෙක් දන් දෙනකොට හිතන විදිහ ආයෙ වෙනස්. මනාව ශ්‍රද්ධාවෙන් හරියටම හිතලා දන් දෙන අය තමන් පූජා කරන හැම දෙයක්ම හරියට පිළිවෙලට නිසි විදිහට තැම්පත් කරලා පූජා කරනවා. සංසාරේ ඉතාම සියුම් විදිහට ඥාන ලැබෙනවා වගේම මනා පිළිවෙලට හැමදේම ලැබෙන්න පටන් ගන්නවා. අපි හැමෝම මේ පිළිවෙල කියන ධර්මතාවයට කැමතියි. ආන් ඒ නිසා සසර පිළිවෙලට කරහම අපි කියමු භාග්‍යතුන් වහන්සේ ළඟ අපි ගිලම්පස ටිකක් පූජා කළා. සමහර වෙලාවට අඬුව තියෙන කෝප්ප ටිකක්. එක අඬුවක් භාග්‍යතුන් වහන්සේ පැත්තේ, අනික් අඬුව හරහට, තව අඬුවක් අනිත් පැත්තේ. සැලකිල්ලක් නැති හින්දා ඔහේ එක එක පැත්තට තියලා. එතකොට මේ පූජාව පිළිවෙලක් නෑ. අපි කියමු අපි පිළිගන්නව නෑ කෝප්පවල මලක් තියෙනවා. කෝප්පේ රඳවලා තියෙන පීරිසියෙත් මලක් තියෙනවා. අපි පීරිසිය තියාම පීරිසියේ මල එක පැත්තකට ගිහිල්ලා කෝප්පේ මල අනිත් පැත්තේ තියෙනවා. නමුත් අපි අඬුව හරියටම වාගිතුන් වහන්සේගේ පැත්තට පිළිගන්නලා තියෙනවා. ඒ තව කෙනෙක් මේ කාරණාව දැකපු හැටි. තවත් කෙනෙක් කල්පනා කරනවා කෝප්පි මලයි පීරිසිය මලයි දෙකම එක පැත්තෙන් පේන්න තිබුණොත් මීටත් වඩා ඒ පිළිගැන්වීම පිළිවෙලයි විචිත්‍රයි. එහෙම එහෙම හිත හිත දන් දෙනකොට හරි අපූර්වට මේ දානේ සකස් කරන්න පුළුවන්. තමන් රැස් කරගත්ත අතීත පින නිසා අත්පත් වෙච්ච ධනස්කන්ධය මේ ආදී වශයෙන් හැම යහපත් දේවල් උදෙසා කැප කරන්න පුළුවන්. සමහර කෙනෙක් දානයක් දෙනවා කොහොම හරි ඉවර කරන්න. සමහර කෙනෙක් කුටියක් හදනවා කොහොම හරි ඉවර කරන්න. සාසනෙ මහ විශාල පූජාවක්නේ. සමහර කෙනෙක් කල්පනා කරනවා නෑ මේක ඊටාම ඉහළම මට්ටමින් ඉවර කරන්න ඕනේ. ඉහළම උපකරණ මේකට යොදන්න ඕනේ. එහෙම වෙච්චාම සංසාරේ අපිටත් හම්බ වෙනකොට කිසිම අඩුපාඩුවක් නැති ඉතාම උසස් විදිහට ඉතාම ඉහළ විදිහට අපිට තව විපාක දෙනවා. සමහර කෙනෙකුට දැන් එහෙම විපාක දීලායි තියෙන්නේ. නමුත් ප්‍රඥාව නැති හින්දා අද කල්පනා කරන්නේ නැහැ මට අනික් අයට නැති විදිහට හැම වෙලාවෙම උසස් උසස් දේවල් හම්බ වෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ අද සම්මාදිට්ඨිය නැහැ. පෙර තිබුණා. භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ සමහර අය කුසල ධර්ම වලට යෙදෙන්නේ නැත්තේ අපි පින්තුන් අහලා ඇති මේ ශාසනයේ සඳහන් කරන එක වචනයක් අප්‍රමාදී කියලා. හිතුවද දවසක මේ ශාසනයේ තියෙන ලොකුම පින්කම අප්‍රමාදයි කියලා. ශාසනයේ විශාලතම පින්කම අප්‍රමාදේ. ඒකට උදාහරණ සඳහන් කරලා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන එක සූත්‍රයක් චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියලා. මේ ඇතෙකුගේ පියවර සටහන උපමාවට අරගෙන කරපු දේශනාවල්. මේ මහ පොළොව උඩ පයින් ඇවිදින සත්තු සියලු දෙනාගේම පාසලකුණ ඇතාගේ පාදයේ ඇතුළේ තියන්න පුළුවන්. අනික හැමෝගෙම පාද ඇතාගේ පාදයට වඩා කුඩයි. එහෙමනම් මේ ලෝකෙ කරන්න තියෙන ලොකු පින්කමක් තියෙනවා නම් ඒක අප්‍රමාදයයි. අප්‍රමාදී පුජ්‍යලයාට
කරන්න බැරි පිංකමක් නැහැ. දෙවියන් අතර බඹුන් අතර මිනිසුන් අතර නැත්නම් මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම මේ සියලු දෙනා අතර ඉන්න උත්තම මානුෂික රත්නයට අපි කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ඒ සියලුම සත්‍යයන් අතර උතුම්ම කෙනා. ඊළඟට සඳහන් කළා අපි මේ ලෝකේ කරන සියලුම පින්කම් අතර ඉහළම පින්කම ප්‍රමාදය කියලා. සියලු සත්‍යයන් අතර භාග්‍යතුන් වහන්සේ උතුම්, සියලු කුසල කර්මයන් අතර අප්‍රමාදී උතුම්. එහෙමනම් පෙර පින් කරලා හම්බෙච්ච ධනස්කන්ධය පාවිච්චි කරලා අප්‍රමාදීව රැස් කරගන්න තියෙන්නේ කුසල ධර්මයන්මයි. කුසල් කරන්න හැම වෙලාවෙම අප්‍රමාදී විය යුතුයි කියන කාරණාවයි අපි භාග්‍යතුන් වහන්සේ මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ මේ රාග, දේශ, මෝහ ආදී නොයෙක් අකුසල ධර්මයන්. මෙතන සඳහන් කරනවා දිට්ටි, කිලේශ, දුෂ්චරිත කියන මේ දේවල්. හැම වෙලාවෙම සත්වයා සංසාරේ අතරමං කළා. මුලාවටපත් කළා. ආන්ගේ මුලාවටපත් කරලා අඥාන වූ පුජ්‍යලයා ඒ සඳහාම ඇලිච්ච ගැලිච්ච පුජ්‍යලයෙක් බවට පත් කළා. අකුසල් සිදු කෙරෙව්වා. මනාව ප්‍රඥාව මෙහෙවන්න අවස්ථාව ලබා දෙන්නේ නැතුව හිටියා. ශාසනීය උගන්වා වදාළ මහපින්කම අප්‍රමාදයයි කියලා අපි සඳහන් කරාම ධනය ලැබෙන ක්‍රමවේදයන් පිළිබඳව පැහැදිලි කරනකොටත් අපේ භාග්‍යතුන් වහන්සේ මේ සිල්වත් ගුණවත් බව පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළා. අපිට ආරක්ෂා කරන්න දේශනා කරපු නিত্য සීලයට අපි කියව පන්සිල් කියලා. ඒක හුඟක් අර්ථවත් වෙන්නේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරනකොට. තිසරණේ අර්ථවත් වෙනවා පන්සිල් එක්ක. පන්සිල් වල විශේෂ ප්‍රතිඵල ලැබෙන්නේ තිසරණයත් එක්ක. එතකොට මනාව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ලැබෙන පළවෙනි ලාභය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ධනවත් වෙනවා කියලා. බලන්නකො කොයි තරම් අපූර්වද කියලා. සිල් රැකගෙන සරණ ගිහිල්ලා සිල් රැකගෙන ඉන්නකොට යම් කෙනෙක් වීරිය වඩනවා නම් ධනවත් වෙන්න. යම් වීරියක යෙදෙන්න ඕනේ, උත්සාහයක් තියෙන්න ඕනේ. එයා අනිත් අයට වඩා වේගෙන් ධනවත් වෙනවා. මේක තමයි ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඒ වුණාට මිනිස්සු හුඟක් හිතාගෙන ඉන්නේ සිල් කඩාගෙන ධනවත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සිල් රැකගෙන ධනවත් වෙන්න. හුඟක් අය හිතේ සිල් කඩාගෙන ධනවත් වෙන්න. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ මනාව සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන කෙනා ඒ පුජ්‍යලයාට මහත් වූ කීර්තියක් ලැබෙනවා කියලා. කල්යාණ වූ කීර්තියක් ලැබෙනවා. මහත් වූ භෝගස්කන්ධයක් ලැබෙනවා. කල්යාණ වූ කීර්තියක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිහි මුලා වෙන්නේ නැතුව මරණයටපත් වෙනවා. මරණාසන්න වෙලාවට කවදාවත් උම්මත්තක ස්වභාවයක් එන්නේ නැහැ. මරණයෙන් පස්සෙත් සුගතියකම උප්පත්තිය ලැබෙනවා. මේ වගේ කරුණු පැහැදිලි කළා. සමහර වෙලාවට සමහර කෙනෙක් පින්කම් කරන්න කාලය නෑ කියලා සඳහන් කළා. වෙලාව නෑ, විවේක නෑ. කළ යුතු දේවල් වලට කාලය යෙදුවේ නෑ. නමුත් නොකළ යුතු දේවල් වලට ඕන තරම් කල් තිබුණා. ආන් ඒකට සඳහන් කළා අප්‍රමාදී ප්‍රමාදී කියලා. කුසලයට හැම වෙලාවෙම වෙලාව වෙන් කරගන්න කෙනා අප්‍රමාදී කෙනා. කුසලයට වෙලාවක් නැහැ කියලා සඳහන් කරන කෙනා හැමදාම ප්‍රමාදී. ආන් එහෙම අය ගැන භාග්‍යතුන් වහන්සේගේ පවා ලොකු සැලකිල්ලකට භාජනය වුණේ නැහැ. එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන වෙලාවක භික්ෂුන් වහන්සේලට සඳහන් කළා
මේ භාවනා ක්‍රමය මනාව යමෙක් ජීවිතයට එකතු කරගත්තොත් ප්‍රගුණ කරගත්තොත් දවස් 7කින් අරහත්ත්වය ලැබෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ බැලුවා එහෙම සඳහන් කරාම කවුරුවත් ඇහුවේ නැහැ ස්වාමීනි කොහොමද ඒක හරියටම අපි සම්පූර්ණ කරන්නේ කියලා. දවස් 7කින් රහත් වෙනවා කියලා කියහම ඒක කරගන්නේ කොහොමද කියලා ඇහුවේ නැත්තේ ඇයි කියලා බැලුවා. මාර්යා එතෙන්ට ඇවිල්ලා මේ සියලු දෙනාගේම හිත වහලා තියෙන්නේ. උනන්දු කරන්න දෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බැලුවා මේ මාර බන්ධණයෙන් මේගොල්ලෝ නිදහස් කරගත්තොත් මාර්යා එළවලා දැම්මොත් මේගොල්ලෝ මා කීව ධර්ම කාරණාවේ හරියට පිළිහිටනවද කියලා. එහෙම බලහම ඒත් නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අත්හැරලා දැම්මා. මාර්යා එතනින් අයින් කරන්න කටයුතු කළෙත් නැහැ. ඒ මොකද භාග්‍යතුන් වහන්සේට වැටහෙන තරම් වෙන කාටවත් වැටහුන්නේ නැහෙනේ. ඒ නිසා දන්නවා මේ පිරිස කවදද නිවන් දකින්නේ. තව ආත්ම කෝටි කීයක් ඉපදෙනවද සංසාරේ? ඒ අතර කොච්චර කල් තිරිසන් වෙනවද? කොච්චර කල් ප්‍රේත වෙනවද? කොයිතරම් කල් නිරේ ඉන්නවද? කොයි කාලේ ධර්ම අවබෝධ ලැබනවද? හුඟා ඈතනම් ඒගොල්ලන්ගේ ධර්ම අවබෝධය ලැබන කාලය ඒගොල්ලෝ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ වෙහෙසෙන එක අතහැරලා දානවා. එතකොට සමහර වෙලාවට පෙර සංසාරේ ඕන තරම් දම් පැම් පූජ කළා, පින්කම් කළා. හැබැයි සම්මා දිට්ඨිය තිබුණේ නැහැ. දෙන්න ඕන නිසා දුන්නා, කරන්න පුළුවන් නිසා කළා. හොඳ ප්‍රාර්ථනාවක් තිබුණේ නැහැ. සසරේ නිවන් දක්නා ජාති දක්වා මේ කුසල් මේ විදිහට විපාක දෙන්න ඕනේ කියලා හරියටම හිතුවේ නැහැ. කර්මයයි කර්මඵලයයි විශ්වාස කළෙත් නැහැ. නමුත් ඕන තරම් දුන්නා. අදත් එහෙම දෙන අය ඕන තරම් ඉන්නවා. හැබැයි දුන්නහම ඕන තරම් සසරට ලැබෙනවා. ඒ කියන්නේ මේ දානෙ හැටි අත්හරින්න අත්හරින්න ලැබෙනවා. ඔන්න සමහර කෙනෙකුට හරියටම සරණ ගිහිල්ලා සිල් රැකගෙන ඉන්නකොට ධනවත් වෙනවා කියලා කියහම සමහරෙක් අපෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට ওই මිත්‍යා දෘෂ්ටික රටවල් වල කෝටි ප්‍රකෝටිපතිව බිහි වෙලා ඉන්නේ සිල් රැකලද කියලා. ඒකට ධර්මයේ ඇතුලේ උත්තරයක් තියෙනවා. සංසාරේ හරියට දන් දීලා තියෙනවා. ඒ කාලේ සම්මා දිට්ඨිය තිබුණෙත් නැහැ. කර්මඵල විශ්වාසය තිබුණෙත් නැහැ. දන් දුන්න හින්දා ලැබුණා. සම්මා දිට්ඨිය නැති හින්දා මිත්‍යා දෘෂ්ටියක අද ඉපදිලා ඉන්නවා. අපි වාගේ ධනපතිය නෙමෙයි. සමහර අය යන වාහනත් රත්තරන්. සමහර අය මල පහ කරන පූජ්‍යත් රත්තරන්. ඒ තරම් ලැබිච්ච අය. නමුත් අදත් සම්මා දිට්ඨිය නැහැ. පින් කරලා ලැබිච්ච දේවල් යොදාගෙන පව් කරලා නිරේට යනවා. අවුරුදු අසංඛ්‍ය ගණන් නිරේවල් වල දුක් විඳලා ආයෙ මනුස්ස ලෝකේ ඇවිල්ලා ආයෙත් සැප විඳිනවා. ඒ අර කුසල් වල ඉතුරු හරිය. ඒක විඳලා ආයෙත් නිරේට යනවා. එහෙනම් මේ අපි අතරත් එහෙමයි නැතුව නෙමෙයි. එහෙනම් මනාව මේ ජීවිතේ විදර්ශනා නුවණකින් දකින්න නම් භාග්‍යතුන් වහන්සේගේ අවවාදය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනාව ශ්‍රවණය කර ගැනීම, උපාදානස්කන්ධ ලෝකයේ පිළිබඳව මනාව අධ්‍යයනය කරන එක හරි වටිනවා. ආංගේ පුජ්‍යලයා සසර මනාව තේරුම් ගත්ත කෙනෙක්, ලෝකයේ මනාව අවබෝධ කරගත්ත කෙනෙක්, එයා ඊට පස්සේ මනාව වූ කර්මයක කර්මඵලයක පිහිටලා බොහෝ කුසල් කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් හම්බ වෙච්ච ධන සම්පත් යොදාගෙන තව තවත් සසර සූපත් කරවන වැඩ පිළිවෙලකට යනවා. අන්ධයන්සේ කටයුතු කරන්නේ නැති කෙනෙක් වෙනවා. මුද්ධෙක් අඥානෙක් බවට පත් වෙන්නේ නැතුව යනවා. ලබාගත් උතුම් ජීවිතේට හැබෑ සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරනවා. මේ කරුණු අබේ කුමාරයාට භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. සංසාරේ අනන්ත දුක පැහැදිලි කරලා දුන්නා. අර කාන්තාව වෙනුවෙන් කොයිතරම් සසර අඬලා තියෙනවද? මේ ලෝකේ බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ. අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. දරුවා නොවුන කෙනෙක් නැහැ. ඒ තරම් මේ සංසාරේ හරි ඈතයි.
අනමසග්ග සංයුත්තේ අපිට ඒ කාරණා මනාව පැහැදිලි කරපු තැන මේ කරුණුගෙන හැරලා අබේ කුමාරයාට ධර්ම දේශනා කරාම ඔහුට කාරණාව මනාව අවබෝධ වුණා. රාග දේශ මොහ මැඩලගෙන මේ ලබාගත් ජීවිතෙන් සසර දිනන්න ඕනේ කියන අවබෝධය ඇති වුණා. අබේ මාර්ගඵල ලැබුවා. ඒ ධර්ම දේශනාව ළඟ හිටපු තවත් හුඟක් දෙනෙක් ධර්ම අවබෝධය කළා. එහෙමනම් අබේ කුමාරයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ගාථා රත්නය බොහොම ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරන්න තියෙන තැනක්. මොකද හැම ධම්ම පදයක්ම ශ්‍රීමක ධාතුවෙන්ම දේශනා කරපු ධම්ම පද. ඒ නිසා සූත්‍ර ගණනාවක් එකතු කරගෙන මේ එකක් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපි කාල වේලාවට අනුවයි අපි මේ විදිහට කරුණු සාකච්ඡා කළේ. ධර්ම දේශනාවට යෙදලා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා මෙහි සඳහන් කරපු මේ කරුණු කාරණාවලට අනුව අපි අපේ ජීවිතෙත් විදර්ශනා කරමු. අපි ලබාගත් ජීවිතෙන් කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියන කාරණාව හරියටම හිතමු. මේ ලෝකේ ඉතුරු කරලා යන දේවල් වලට වඩා අපි වැඩියෙන් යෙදෙන්න ඕනෙත් වැඩියෙන් වැය වියදම් කරන්න ඕනෙත් යනකොට අරන් යන්න ඕනේ දේවල් වලට. අනික් ඒවා ලෝකයට දීලා යන දේවල්. ඒ වගේම මට ප්‍රයෝජනයක් නැහැ. රෑදවල් මහන්සි වෙන්නේ ඒ වෙනුවෙන්. අන්තිමට එක්තැන් වෙලා හිතලා බලහම මම මං වෙනුවෙන් මහන්සි වෙලා තියෙන බොහොම අඩුයි. නමුත් අපි ප්‍රඥාව කල්පනා කරලා අපිට ඉන්නේ අපි විතරමයි. ඒ නිසා අපි වැඩියෙන් අපි වෙනුවෙන් යෙදිය යුතුයි කියන කාරණාවයි පිහිටලා ලැබිච්ච අවස්ථාවෙන් හැබෑම ප්‍රයෝජනයක් ලබා ගන්න අපි සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් සිත් පහළ වේවා. ඒ සඳහා ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.